සුබෝදෑසනක් මම නදීෂානි පෙරේරා ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ බොහොම ස්තුතියි අද අපිත් එක්ක සම්බන්ධ වීම සහ ටික වේලාවක් පරක්වීම ගැන සමා වෙන්න හරි අද දින ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය පළාත් පාලන මැතිවරණය සඳහා අපේ මැතිවරණ නිරීක්ෂණ කටයුතු ආරම්භ කරනවා. දැන් ට්‍රාන්ස්පරෙන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා ආයතනය කියන්නේ අපේ ශ්‍රී ලංකාව තුර දූෂණය පිටුදැකීමේ අරමුණට දායක වීමේ එම කාර්යභාරය සඳහා මේ මෙහෙවරෙන් ආරම්භ කළ දින ආයතනයක් පහුගිය වසර 20ක් තිස්සේ අපි කරන්නේ පෙරටේ මේ දූෂණය මුලිනුපුටා දැමීම සඳහා විවිධ ක්‍රියාමාර්ග විවිධ පාර්ශ්ව සමග ගැනීම. ඒ නිසා මැතිවරණ නිරීක්ෂණය කියන එක ගත්තත් අපේ අරමුණ එහෙම නැත්නම් අපි එතනදී යොමු වන්නේ මැතිවරණය තුලදී සිදුවන රජයේ දේපල එහෙම නැත්නම් පොදු දේපල අවභාවිතා වීම වැළැක්වීම සම්බන්ධයෙන් එහෙම නැත්නම් පොදු දේපල අවභාවිතාව අපි නිරීක්ෂණය කරනවා. ඒ සම්බන්ධයෙන් අපි වාර්තා ඇති කරන නිසා ඒ වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නවා. අපි මැතිවරණ නිරීක්ෂණයට මේ පටන් ආරම්භ කරන්නේ ඇත්තටම අපේ ආයතනයේ පටන් ගැනීමත් සමගම 2005 ඉඳලා මේ මැතිවරණ නිරීක්ෂණය කරලා තියෙනවා. අපි ගත්තොත් පොදු දේපල කියන එක අපි දන්නවා මේ ජනතාවට අයිති දේපල අපි රජය යටතේ තියෙන දේපල. නමුත් මැතිවරණයේදී ලොකු අවධානමක් තියෙනවා මේ පොදු දේපල මැතිවරණයට ඉදිරිපත් වෙන පුද්ගලයින් මගින් ඔවුන්ගේ මැතිවරණ කටයුතු සඳහා භාවිතා වීම. එසේ කිරීමට කිසිම නීතියානුකූල අයිතියක් නැහැ. ඇත්තරම එතනින් වෙන්නේ දූෂණයක්. මැතිවරණයක් ප්‍රකාශයට පත් කරන අවස්ථාවේදීම අපේ රටේ ව්‍යවස්ථාදායකය අනුව මැතිවරණ කොමිසමට බලතල පැවරෙනවා සියලුම රජයේ දේපල අවභාවිතාව සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගන්න ඊට එරෙහිව. ඒත් එක්කම තමයි විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරලා මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත් කරනවා මේ අවධාරණය කරනවා සහ යම් උපදෙස් ලබා දෙනවා සියලුම රජයේ නිලධාරීන් සහ රජයේ ආයතනවලට මැතිවරණයකදී කොහොමද ඒ උදවිය මේ ක්‍රියා කරන්න ඕනේ මේ පොදු දේපල අවභාවිතය වැළැක්වීම සම්බන්ධයෙන්. ඉතින් ඇත්තටම පොදු දේපල කියවම රජයට අයිති මේ ජනතාවේ මුදලින් නඩත්තු වන යාන වාහන වෙන්න පුළුවන්. ගොඩනැගිලි වෙන්න පුළුවන්. ඒ විතරක් නෙමේ රජයේ නිලධාරීන් ඉන්නේ අපේ සල්ලි වලින් අපි බදු මුදලින් අපිට සේවය කරන්න. යම්කිසි මැතිවරණ අපේක්ෂකයෙකුගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් කටයුතු කරන්න බෑ. කිසිම අපේක්ෂකයෙකුට තම බලය පාවිච්චි කරලා රජයේ නිලධාරීන් තමගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ඔවුන්ගේ වෙලාව ගන්න බෑ. ඒකත් යම්කිසි විදියක මේ පොදු දේපල අවභාවිතා වීමක්. අනිත් පැත්තෙන් රජයේ ව්‍යාපෘති මේ අවස්ථාවේදී මැතිවරණයක් ප්‍රකාශයට පත් කරාට පස්සේ ඒ ව්‍යාපෘති එකපාරට මේ කල් දමා තිබිච්ච ව්‍යාපෘති ආරම්භ කරන්න නිම කරන්න ඒවා ජනතාගත කරන්න ඒ වගේ අවභාවිතාවන් සිද්ධ වෙන්න බෑ. තනතුරු ලබා දෙන්න මොකද එතනදී වෙන්නේ යම්කිසි අපේක්ෂකයෙකු වෙනුවෙන් වැරදි විදිහකට දේපල භාවිතා වීම කවුන්ටේ ඡන්දය වැඩි කර ගැනීම සඳහා පොදු දේපල අවභාවිතාවක්. ඉතින් ඇත්තටම මේ පොදු දේපල අවභාවිතාව කියන එකෙන් වෙන්නේ අර සර්වජන ඡන්ද බලය සහ ජනතාවගේ පරමාධිපත්‍යට විරුද්ධව යම්කිසි දෙයක් වීමයි. මොකද යම්කිසි පුද්ගලී එය ඔවුන්ගේ වාසියට පාවිච්චි කරන නමුත් ඒකට ගෙවන්නේ ඒක තියෙන්නේ ඒ සම්පත් තියෙන්නේ ජනතාව වෙනුවෙන්. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම් වන අපි ඔව් අපි මැතිවරණයේ නිරීක්ෂණය කරනවා විශේෂයෙන්ම TISL ආයතනය බලන්නේ කොයි කොයි තැන්වලද මේ පොදු දේපල අවභාවිතා වෙන්නේ සහ ඒ සම්බන්ධයෙන් අපි අවශ්‍ය මේ තොරතුරු හොයාගෙන ඒකට අවශ්‍ය සාක්ෂි ඇතුව
ඉදිරිපත් කරනවා ඒ වගේ අවස්ථා මේ මැතිවරණ කොමිසමට. නමුත් අපිට ජනතාවගේ සහයෝගය මේ සඳහා අවශ්‍යයි.